කරුණු දෙකක් කරුණු ගොඩක් තිබුණා දෙකක් තිබුණා බරපතල මේ බරපතල විකෘති කිරීම කරපු මොනවද එකක් තමයි ඔබ කවුරුද දන්න පහුගිය දවසක ජාතික රූපවාහිනී ප්‍රවෘත්තියක් ගිහිල්ලා ඒක පදනම් කරගෙන ඊට පස්සේ ලේකහවුස් පත්‍රයේ දිනමිනේ ලිපියක් ගිහිල්ලා ඒ ලිපිය පදනම් කරගෙන හිරුනාලිකාවේ අර උදේ පත්‍ර කියවන එක්කෙනා මේ බොරුව කියෙව්වා. මොකද ඒ තමයි හඳුනිස් සහෝදරයා කිව්වා කියලා අපිට මේ මේ තියෙන ආර්ථිකය ගොඩ ගන්න අපිට තියෙන උත්තරය මුදල් මුද්‍රණය කරන එක සම්පත් විකුණන එක බැංකුවල තැන්පතු අපව ගන්න එක කියලා කිව්වා කියලා. ඇත්තට මේක විකෘති කිරීමක් මේ තියෙන්නේ. එතකොට හඳුනිස් සහෝදරයා මීට ගොඩක් කලකට කලින් ওই net fm එකේ මට මතකයි මිස්ටර්නේ මාස 6කට කලින් net fm එකේ ගිය සාකච්ඡාවකදී කියනවා මේ අරුබුදේදී ආණ්ඩුවට තියෙන උත්තරයෝ කියලා. අපිට තියෙන උත්තර නෙවෙයි. ඒ වෙලාවේ දැනුත් කරන්න එක ඒගොල්ලෝ ඒ වෙලාවේ මේ ඒ අරුබුදේදී ආණ්ඩුවට තියෙන උත්තරය තමයි මොකද්ද සල්ලි අච්චු වහන සල්ලි මුද්‍රණය කරනවා රටේ සම්පත් විකුණනවා ඊට පස්සේ බැංකුවල තියෙන තැන්පතු ටික ණය ලෙස හරි මොකක් ලෙස හරි මහජන මුදල් ටික ගන්නවා බැඳුම් කර මගින් හරි ගන්නවා. එතකොට ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ කරමින් හිටපු වැඩේ දැනුත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කරන් ඉන්න වැඩේ ඒක ඒගොල්ලන්ට තියෙන උත්තරය. අපේ උත්තර නේ. හැබැයි මේක මොකද ගන්නෙ? මේක එඩිට් කරලා කපලා විකෘති කරලා ගන්නවා. මේක මාලිම ආවිස්නුව කියලා. මාලිමාවේ ආණ්ඩුවක් ආවම තියෙන උත්තරේ තමයි ආර්ථිකයද කියලා තමයි මේක අර විකෘති කරලා ගහන්නේ. කැලි කැපුවම එහෙම කරන්න පුළුවන්. එතකොට අපි 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 දන්න තරමට මේක හොයා බලුවා අපි මේක විකෘති කරලා හදලා ওই ජනාධිපති ගාව ඉන්න කට්ටිය මේක ලේක් හවුස් එකට එවවම ලේක් හවුස් එක මම හිතන්නේ මොකක් හරි වගකීමක් නිසා මුද්‍රණය කරන්න මුලින් මේ ලිපි පළ කරන්න කැමති වෙලත් නැහැ. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ජාතික රූපවාහිනියට දීලා මේක මේ මේ ප්‍රචාරය කරන්නේ. ඊට පස්සේ ජාතික රූපවාහිනියේ ගියේක පදනම් කරන් තමයි පත්‍රය ලියන්නේ. පත්‍රය පදනම් කරන් තමයි උදේට කෑ ගහන හාදයක් කෑ ගහන්නේ මේක අල්ලගෙන. අතිනුද්දාන. හැබැයි අපි එකක් තමයි මේකට විරුද්ධව නීති ක්‍රියාමාර්ග ගන්නවා. මොකද හැම එකම අත්තරන්න බෑනේ. ඒ නිසා ඉන්ද්‍රවාසියක් යවනවා නීති ක්‍රියාමාර්ග ගන්නවා මේ විකෘති කිරීමට. ඒ නිසා මොකක් කරේ කිව්වම ඒක ඉහලින් පහලින් මැද්දෙන් කෑලි කපලා විකෘති කරලා වෙන එකක් හදනවා. ඒක දැන් කලාව බවට පත් කරන් තියෙනවා. මේක නිකන් අර මොකද්ද මීගමී මාළු ලෑලි මාළු කපන වගේ තමයි. එහෙන් කැපුව මෙහෙන් කැපුව වල්ගේ කැපුව ඔළුව කැපුව කඳ කැපුව හොයාගන්න බෑ මාළුව මොකද කියලා. ඒ මට්ටමට හදනවා. ඊට පස්සේ තව එකක් තමයි මේගොල්ලෝ තව පොගි දස්සක එකක් කිව්වා මොකද්ද හඳුන් සතර කිව්වා කියලා අපිට ආර්ථිකය හදන්න බෑ කියලා. එහෙනම් තමයි කිව්වේ. ඒක ඔය සමාජ මාධ්‍ය තුල මේ මේ බැතරිච් එකක් වුණා. වොයිස් කට් එකක් වගේ අපට ආර්ථික හදන්න බැහැ. ඇත්තට මොකද්ද මේ? ඇත්තටම හඳුන්න සහෝදරයා මේක කියන්නේ අපිට එකවර එක රැයින් එක පාර ආර්ථික හදන්න බැහැ කියන එක. ඒක සත්‍යනේ. අපි අදාවම හෙට ආර්ථික හැදෙන්නේ නැහැනේ. ඒකට කිසියම් කාලයක් ගන්න ඕන කෙනෙකුට. එතකොට අර අපිට එකවර ආර්ථික හදන්න බැහැ අපිට මේ අනිකුත් වැඩකුත් කරමින් තමයි යන්න වෙන්නේ කියන එක කිව්වම ඒගොල්ලෝ අර එකවර කියන එක එක පාර කියන එක කපනවා. ඒක ලයින් කරාම මොකද ඉතුරු වෙන්නේ අපිට ආර්ථික හදන්න බෑ. ඔන්න ඔය විදිහට මේ අපි කියන කතා වල මැද්දෙන් අගින් මුලින් කපල එඩිට් කරලා දාන සම්ප්‍රදායක් දැන් පටන් ගන්න තියෙනවා. තව කීපයක් තියෙනවා මම දැන් ඔක්කොම මතර කියන එක තේරුමක් නැති වෙයි කියලා. ඒතර ඕක ඇතගත්තොත් එහෙම සමහර වගකීමක් තියෙනවා කියලා හිතන නාලිකත් මේක පාවිච්චි කරනවා. වැඩිපුර මේක පාවිච්චි කරන්නේ මේව යොදවන්නේ සමාජ මාධ්‍ය ඇතුලේ විශේෂම WhatsApp වගේ group වල මේව පැතිරි පැතිරි යනවා. තිසා අපි එකක් තමයි අපේ ජනතාවට කියනවා මේ ජාතිය ඔය කපල කොටලා ඉතාල කෙටියෙන් එන ඕන එකක් ලැබුණොත් තමන්ට මේකේ මුල් ප්‍රකාශය හොයාගෙන කියවන්න. ආරම්භකේ හොයාගෙන කියවන්න. ඔරිජිනල් එකක් බලන්න. ප්‍රධාන එක බලන්න. සම්පූර්ණ එක බලන්න. කැලි බලන්න එපා. මේ එඩිට් කිරිල්ල අමුතු එකක්. ඒ නිසා එතකොට හොයාගන්න පුළුවන් අපි ඇත්තම කිව්වෙ මොකද්ද නැත්ති කියලා. ඉතින් ওই ජාතියේ එකක් මම දැක්ක පහුගිය දවසක ලාල් කාන් සහෝදරයා කිව්වා කියලා තැන. ලාල්කාන් සහෝදරය මොකක් කරේ YouTube channel එකක් එක කරපු සාකච්ඡාවකදී කියනවා සමහර අය කියනවා අපි ආවොත් ව්‍යාපාර පවර ගන්නවා කියලා. ඔක තමයි වාක්‍යය. සමහර අය කියනවා අපි ආවොත් ව්‍යාපාර පවර ගන්නවා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? එඩිට් කරන එක නා සමහර අය කියනවා කියන කැලල කපනවා. ඊට පස්සේ අගෙන් කියලා කියන කැලලත් කපනවා. ඉතින් ඉතුරු වෙන මොකද? ඉතුරු වෙනවා අපි ආවොත් ව්‍යාපාර පවර ගන්නවා. ලියලා බලනකෝ බෝඩ් එකේ. සමහර අය කියනවා අපි આવොත් ව්‍යාපාර පවර ගන්නවා කියලා. අපි කියන්නේ අනිත් අය අපි ගැන කියන කතන්දරයක් වැරදි කතන්දරයක්.
මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ කපනවා, ඉස්සරහ පැත්තෙන් කපනවා, සමහර අය කියනවා කියන ටික අයින් කර දානවා. අගින් තියෙන කියලා කියන කැල අයින් කරාම ඉතුරු වෙන්නේ අපි ආවොත් ව්‍යාපාර පවර ගන්නවා. ඉතින් ඊට පස්සේ දානවා මෙන්න මාළිම ආවත් ව්‍යාපාර පවර ගන්නවා කියලා. මේ සෙල්ලම දැන් යන්නේ. මේක කැත ජඩ අශික්ෂිත සෙල්ලම. හැබැයි ඒගොල්ලන්ට මේක අරගෙන කරන දෙයක් නැහැ. මොකද ඒගොල්ලෝ එතනට වැටලා තියෙන්නේ. හරිද? ඒගොල්ලෝ එතනට වැටලා තියෙන්නේ. ඒගොල්ලෝ මේ මට්ටමට වැටලා දුකේ බෑ ඇත්තටම ගත්ත. මොකක් වුණත් රටේ නිකන් හිටපු දේශපාලන නායකයෝ. ඉතින් අපි ඒගොල්ලන්ට කියන්න කම තියෙනවා ඔය සෙල්ලමෙන් මාළිමාවේ ගමන් අතර කරන්න බෑ. ඔය අපේ කතා එඩිට් කරලා එකිනෙකාට විරුද්ධව පාවිච්චි කරලා අපේ ගමන නවත්තන්න බෑ. අපි අපේ රටේ ජනතාවට කියනවා මේ දුෂ්ට බලවේග, රට විනාශ කරපු බලවේග, රටේ මහජන මුදල් හොරකම් කරපු බලවේග, අපරාධ කරපු බලවේග, තමන්ගේ පරාජයට බය වෙලා තමන් හීන දැකපු රාජ්‍ය බල නොලැබීම නිසා වියරු වැඩිලා, තමන් හිතන් හිටපු හීන දැකපු තනතුරු වරප්‍රසාද නොලැබෙන නිසා වියරු වැටිලා, දැන් මාළිමාවට මාළිමාවේ නායකයින්ට විවිධ වර්ගයේ මඩවලද ගහන්න පටන් ගන්න තියෙනවා. මම ඔකිව කීපයක් විතරයි, ඔය අනිත් හැමෝටමත් ඔක තියෙනවා. මාළිමාව ඇතුළේ බෙදීම් තියෙන කෙනෙක් කියන පටන් ගන්න තියෙනවා. අරය වෙනස්, මෙයා වෙනස්, දෙක දෙකක් ওই જાතියෝ. ඉතින් අපි ජනතාවට කියනවා එසම් මෙන්න මේ විකෘති කරපු මඩ අවලාද පිළිගන්න එපා. ඔබට යමක් දැනගන්න ඕන කෙලින් අපෙන් අහන්න. අපේ නිල මාධ්‍ය අපි තොරතුරු දෙනවා තියෙනවා. අපි නිල බඩවි තියෙනවා, Facebook ඒවා තියෙනවා, පොත්පත් තියෙනවා, අපි කරන කතා තියෙනවා වේදිකාවල. කතාවක් අහනවා නම් කෙලින්ම අපි කරපු මුළු කතාව අහන්න, ඒ කතාව එඩිට් කරලා දාන කෑලි එක එකනක අහන්න එපා. ඇහුවොත් ඕගලන්ට තියෙන වැරදි අදහසක්. ඒ නිසා මේ පිළිබඳ අවධානයෙන් ඉන්න. අපි හතුරන්ට කියනවා මේ ජාති කැත වැඩ කරන, කැතම කැත වැඩ කරන සමාජයක් ඉස්සර බාල්දු වෙච්චාට කියනවා මෙතරම් බාල්දු වෙන්න එපා, මෙතරම්ම ජරා ජීර්ණ වෙන්න එපා.